කතා කරන්නන්නේ මං හදපු e-commerce web application එකේ sign in process එක ගැනයි. හරි. මුලින්ම මම page එක run කරගත්තු ගමන් මට එන්නේ sign in page එක තමයි එන්නේ. ඉතින් මේකෙදිත් මම validation part කීපයක් add කරලා තියෙනවා. අපි code එක කතා කරන ගමන් ඒ ටික බලමු. මේ තියෙන මගේ sign in page එකට අදාළ code එක, ඒ කියන්නේ design part එකට අදාළ code එක. ඉතින් මේකෙදි පේන ඇති මගේ sign in page එකේ තියෙන හැම element එකකටම මම ID create කරන් තියෙනවා. ඒකට හේතුව තමයි මේකෙදිත් මම data ටික server side එකට යවන්නේ AJAX ක්‍රමය හරහා. ඉතින් ඔයගොල්ලෝ දන්නා AJAX ක්‍රමය පාවිච්චි වෙන්නේ JavaScript හරහා තමයි ඒක පාවිච්චි වෙන්නේ. ඉතින් මම මුලින්ම කළා තියෙන්නේ මේ element වල තියෙන values ටික ID එකක් මාර්ගෙන් මම JavaScript file එකට මුලින්ම යවන එක. ඒත් එක්කම ඊට පස්සේ මම sign in button එකට on click එකක් දාලා දිනා. ඒ කියන්නේ මේ button එක click කරාම sign in කියන function එක ක්‍රියාත්මක වෙන්නේ කියලා තමයි මෙතෙන්දි code කරලා තියෙන්නේ. ඉතින් sign in කියන function එක තියෙන අපේ JavaScript file එකේ sign in කියන function එකට ආවා. ඉතින් sign in කියන function එක ක්‍රියාත්මක වුණ ගමන් ඕගලන්ට පේන ඇති මෙතන code එකක් තියෙනවා document.getElementById කියලා ID name එකක් දීලා තියෙනවා. මේකෙන් කියන්නේ මෙන්න මේ අපේ ડોකියුමන්ට් එකේ මෙන්න මේ ID name එකෙන් තියෙන element එක අරගන්න කියන එක තමයි කියන්නේ. ඉතින් එන්නේ විදියට element ටික අරගෙන ඊට පස්සේ මං කරලා තියෙන්නේ variable එකක් create කරලා ඒ elements ටික ඔක්කොම store කරගත්තු එක තමයි කරලා තියෙන්නේ. හරි. JavaScript variable හදන විදිහ මං කලිනුත් කියලා දුන්නා. ඊට පස්සේ මේ කෝඩින් කරලා තියෙන්නේ form data එකක් create කරන් තියෙනවා. ඊට පස්සේ මම මේ හදාගත්ත form data එකත් මම variable එකක් හදලා store කරගත්තා. දැන් අපිට ඕනේ i element නෙමෙයි ඕනේ. අපිට ඕනේ element එක නැත්තම් tag එකේ ඇතුළත් කරන value එක තමයි අපිට ඕනේ. values ටික තමයි අපිට ඕනේ. ඉතින් මේ values ටික ගන්න එක තමයි මෙන්න මේ code එකෙන් සිද්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි element එක store කරගත්ත variable name එක dot value කියලා දුන්නාම අපිට ඒ අදාළ value එක ලැබෙනවා. ඊට පස්සේ මම කරලා තියෙන්නේ ඒ values ටික ඔක්කොම මම හදාගත්තු form data එකට append කරලා තියෙන්නේ. නැත්තම් ඇතුළත් කරලා තියෙන්නේ. එතනදී මම ආයේ අලුතෙන් අනිවාර්යයෙන්ම ඒ values ටික ඔක්කොම name කරගන්න ඕනේ. ඉතින් මෙතෙන්දී කරලා තියෙන්නේ values ටික ඔක්කොම name කර ගැනීමක් තමයි මෙතෙන්දී සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මම මුලදී කිව්වනේ data ටික ඔක්කොම server side එකට යවන්නේ AJAX ක්‍රමයෙන් කියලා. ඉතින් මෙතනදිත් කළා මෙතනදී මේ කෝඩ් වලින් කරලා තියෙන්නේ data ටික ඔක්කොම AJAX ක්‍රමයෙන් server side එකට යවන එක තමයි කරලා තියෙන්නේ. ඉතින් මුලින්ම මම XML HTTP request කියන object එක හදා ගන්නවා. ඊට පස්සේ මම කියන්න ඕනේ server side එකට කොහොමද මේ data ට කියන්නේ කියලා. මම මේකදී data ට කියවන්නේ post method එකෙන් තමයි data ට කියවන්නේ. ඒත් එක්ක මම කියන්න ඕනේ server side එකේ මොන file එකටද data ටික යවන්නේ කියලා. මම මෙතන යවන්නේ sign in process.php කියන file එකට තමයි යවන්නේ. ඒත් එක්ක මෙතන true කියලා code කරන් තියෙන්නේ මම AJAX කමයි පාවිච්චි කරන නිසා තමයි true කියලා code කරන් තියෙන්නේ. මම කලින් ඔයගලන්ට විස්තර කරා AJAX කමයි පාවිච්චි කරනවා නම් මෙතනට අපි code කරන්නේ false කියලා. ඉතින් මේකෙදිත් මම send කරනවත් එක්කම form data එක යවනවා. form data එක යවල තමයි මම මේක send කරන්නේ. ඉතින් form data එක පාවිච්චි කරන එකේ වාසියත් මම කිව්වා අපිට send එක code කරන කලින් set request day එකක් අපිට code කරන්න අවශ්‍යතාවයක් නැහැ form data එකක් පාවිච්චි කරොත්. හරිද? හරි. ඊට පස්සේ මෙතනදී already state change කියලා function එකක් හදාගෙන තියෙනවා. මේකෙදී අපි කරන්නේ විදන්න AJAX කමෙන් පාවිච්චි කරනකොට ස්ටේට්මන්ට් හතරක් පහු කරනවා. එතකොට මේකෙදි මම චෙක් කරන්නේ හතරවෙනි ස්ටේට්මන්ට් එකට මෙයා ආවද. ඒ කියන්නේ server side එකේ ඉඳන් නැත්නම් browser එකේ ඉඳන් HTTP request tag විදියට අදාළ data ටික server side එකට ගෙනිහිල්ලා ඊට පස්සේ server side එකේ ඉඳන් HTTP response tag විදියට hi client side එකට ආවද කියන එක තමයි චෙක් කරන්නේ. එහෙම client side එකට ආවනම් ඒ ආපු response එක ඇතුලේ තියෙන text එක ගන්න කියන එක තමයි මේ code එකෙන් කරන්නේ. මේ code එකෙන් කරන්නේ අදාළ text ටික ඔක්කොම ගත්තා. ඒ text ටික අරගෙන ඊට පස්සේ මම ඒක ආයෙ පාලක්
store කර ගැනීමක් සිද්ධ කරලා තියෙනවා text කියන variable එකෙන්. ඊට පස්සේ මෙතන if පාවිච්චි කරලා තියෙනේ text එක check කරන එක තමයි if එකක් කරා කරලා තියෙන්නේ. ඒ ගැන කතා කරන්න කලින් මම server side එකේ තියෙන file එකට යනවා signinprocess.php කියන file එකට. හරි. මේකේ මුලින්ම මම එක file එකක් export කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ පේන ඇති session start කියන code එකෙන් කරලා තියෙන්නේ session start කියන code එකෙන් කරලා තියෙන්නේ session එකක් create කරගන්න එක. නැත්තම් echo කලින් හදපු session id එකක් තියෙනවා නම් ඒ session id එකට අදාළ session එක හොයා ගන්න එක සිද්ධ කරන්න ඕනේ. එහෙම session id එකක් ආවේ නැත්නම් parameter එකක් විදිහට server side එකට session id එකක් ආවේ නැත්නම් මේ කෝඩින් කරන්නේ අලුතෙන්ම session එකක් create කරන එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති මෙතන $_ post කියන associative array එකක් විදිහට තමයි අපිට data ටික ලැබෙන්නේ. ඉතින් මේ associative array එකක සාමාන්‍ය data තියෙන්නේ key value pairs විදිහට තමයි data එක තියෙන්නේ. ඉතින් මේ data ටික ගන්න code එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන brackets ඇතුළේ අපි දෙන්න ඕනේ key name එක දෙන්න ඕනේ. ඒක key name එක දුන්නාම ඒ key එකට අදාළ value එක අපිට ලැබෙනවා. ඉතින් ඔය විදිහට අපිට values ටික ගන්න පුළුවන් JavaScript වල ඉඳන් එවන values ටික. ඊට පස්සේ values ටික අරගෙන මම ආයෙ පාන server side එකේ මේ ටික store කර ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් server side එකේ variable එකක් create කරන්නේ $_ mark එකත් එක්ක variable name එක දුන්නාම අපිට variable එකක් create කරගන්න පුළුවන්. ඊට පස්සේ මම කරලා තියෙන්නේ මෙතන search query එකක් තමයි මම ගහලා තියෙන්නේ. මේ search query එකෙන් කරලා හරි මේකෙදි කරලා තියෙන්නේ client ඇතුළත් කරන email එකයි password එකයි දෙකම සමාන client කෙනෙක් මීට කලින් register වෙලා ඉන්නවද කියන එක තමයි check කරන්නේ. එතකොට මගේ database එකට ගිහිල්ලා database එකේ email එකයි password එකයි දෙකම සමාන client කෙනෙක් ඉන්නවද කියලා check කරනවා. එහෙම ඉන්නවනම් අපි දන්නවා search query එකක් ගහපු ගමන් අපිට ඒකට අදාළ result set එකක් ලැබෙනවා. ඒ result set එක තමයි මම මෙතනදී ආයි store කර ගැනීමක් සිද්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ කෝඩින් කරලා තියෙන්නේ ඒ එන result set එකේ තියෙන rows ගාන කීයද කියලා බලන එක. ඊට පස්සේ මම if එකක් මාර්ගෙන් check කරලා දිනවා. ඒ rows ගාන එකක් වුණොත් එක client කෙනෙක් නම් හරියටම ඉන්නේ එකක් වුණොත් මෙතනදී echo එකක් වදිනවා success කියලා. Success කියලා echo එකක් වදිනවා. Success කියලා echo එකක් වැදුනත් පස්සේ තියෙන code එකෙන් සිද්ධ කරන්නේ මෙතන ඔයගලන්ට පේනවා fetch associate කියන code එකක් තියෙනවා. මේකෙන් සිද්ධ කරන්නේ අපිට ආපු resource set එකට දාලා row එකේ තියෙන values ටික ඔක්කොම associative array එකක් බවට පත් කරන එක. නැත්නම් මේ row එකේ තියෙන values ටික associative array එකක් බවට පත් කරන එක තමයි මේ code එකෙන් කරන්නේ. මොකද associative array එකක් බවට පත් වෙන්න ඕනේ අපිට data ටික වෙන වෙනම ගන්න. ඉතින් මුලින්ම ගන්න අපි associative array එකක් බවට පත් කරනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ මෙතන $_ session කියන associative array එක. මේකත් associative array එකක්. ඉතින් මේකෙන් කරන්නේ අපි මුලදී හදාගත්තු session එක. නැත්තම් අපි session ID එකෙන් හොයාගත්තු session එකට අර අපි create කරගත්තු array එක result set එකට අදාළව අපි create කරගත්ත array එකක් මෙතන උඩ code එකෙන් ඒ array එක මේ session එක ඇතුළට දාන එක තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඒ data ටික ඔක්කොම session එක ඇතුළේ store කරගන්නේ u කියන name එකෙන්. හරි. එහෙම ඒක සිද්ධ වෙනවා. ඉතින් නිකාලි row එකේ number එක එකක් නොවුන කියන්නේ බිඳුවක් වුණා. ඒ වුණොත් else එක දෙනවා. else එකේදී echo එකක් වදිනවා invalid details කියලා. ඉතින් ඔය විදිහට තමයි server side එකේ process එක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ server side එකේ ඉඳන් අනිවාර්යයෙන්ම http response එකක් client side එකට යනවා. ඒ කියන්නේ ආයේ javascript වල එනවා. ඔන්න javascript වල ආවට පස්සේ statement එක check කරලා ආවද කියලා ඊට පස්සේ අපි බලනවා ඒ ආපු response එකේ text එකක් තියෙනවා නම් ඒ text එක අරගන්නවා. ඒ text එක අරගෙන ඊට පස්සේ text කියන variable එකෙන් මම ඒක වෙනම store කරගන්නවා. ඊට පස්සේ if එකක් මාර්ගයෙන් මම බලනවා ඒ ආපු text එක success කියන එකද අපිට හම්බුනේ කියලා. අපිට success කියන එක නම් හම්බුනේ මම මෙතනදී කරලා තියෙන්නේ window location එක වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ page එක වෙනස් කරලා තියෙනවා. page එක යන්නේ home php කියන එකට යන්නේ කියලා තමයි මේකෙදි කියන්නේ. හරි home php file එකට ගියාම
ඔබලන්ට පේනවා මෙතනදිත් සෙෂන් ස්ටාර්ට් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ අර මං කියවන අනිවාර්යයෙන්ම අපිට යුනික් ID එකක් ලැබෙනවා කියන සෙෂන් එකක් හදුවාම අපිට අනිවාර්යයෙන්ම යුනික් ID එකක් ලැබෙනවා. ඒ ලැබෙන සෙස් ID එක අරගෙන ඒ සෙස් ID එකට අදාළ සෙෂන් එක මුලින්ම හොයාගන්නවා. ඊට පස්සේ සෙෂන් එක හොයාගන්න මෙතෙන්දි කරන්නේ ඒ associative array එකේ තියෙන values ටික අරගන්න එක. ඒ associative array එකේ තියෙන values ටික අරගන්න එක තමයි සිද්ධ කරන්නේ. ඒ values ටික අරගෙන ඒක ඊට පස්සේ u කියලා store කර ගැනීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනදි මම designing part එකක් add කරලා තිනවා. ඉතින් background image එකක් add කරලා ඉතින් එහෙම දේවල් ටිකක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනදි ඔයගලන්ට පේන ඇති මේ මම paragraph එකක් තියෙනවා. මෙතෙන් තියෙන paragraph එක. මේ paragraph එක ඇතුලේ hi කියලා text එකක් තියෙනවා. ඒත් එක්කම echo එකක් දාලා තිනවා. echo එකක් දාලා මෙතන u කියන variable එක අපි කලින් ස්ටෝ කරගත් වේරියබල් එක u කියලා ස්ටෝ කරගත් සෙෂන් එකනේ. u කියන වේරියබල් නේම් එකත් එක්ක මම බ්‍රැකට්ස් ඇතුලේ දීලා තියෙනවා f name කියලා. මං කිය ඇසෝසියේටිව් array එකකින් ඇසෝසියේටිව් array එකක තියෙන data ටික ගන්න විදිහ තමයි මෙන්න මේ කෝඩින් සිද්ධ කරන්නේ. එතකොට මේ බ්‍රැකට් ඇතුලේ අපි දාන්න ඕනේ key name එක. array එකේ තියෙන key name එක. ඉතින් f name කියන key name එක දුන්නාම ඉතින් ඒ එතකොට f name එකට අදාළ value එක මෙතනට ලැබෙනවා. ඒ කියන්නේ අර client ගේ first name එක තමයි ලැබෙන්නේ. ඉතින් ඒක ලැබෙනවා ලැබෙන එක තමයි මේක එකක් විදිහට print කරන්නේ. ඉතින් ඕක තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි ආයි JavaScript වලට ගියොත් නිකන් එහෙම success කියන text එක අපිට ලැබුණ නැත්නම් else එකට එනවා. else එකේදී ඔයගොල්ලන්ට පේනවා document.getElementById කියලා element එකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ .inner.html කියන්නේ ඒ element එකේ තියෙන content එක ගන්න. එතකොට මේක මේ ID එක තියෙන element එක හෙව්වොත් sign in page එකේම ඔයගලන්ට පේනවා ඇති sign in page එකේම paragraph එක තමයි මේක තියෙන්නේ. දැනට මේ paragraph එකේ කිසිම content එකක් නැහැ. ඔයගලන්ට ඒකත් පේනවා ඇති කිසිම content එකක් නැහැ. එතකොට මේකෙදි කරලා තියෙන්නේ ඒකේ කන්ටෙන්ට් එකට අරගෙන ටෙක්ස්ට් එක එකතු කරලා තියෙනවා. එහෙම එකතු කරාම තමයි ඒ එකතු කරන එක තමයි අපිට ඒ එකක් විදිහට මේ page එකේ පෙන්වන්නේ. ඉතින් එන්නේ ඒ විදිහට set වෙන ටෙක්ස්ට් එක තමයි මෙන්න මේ විදිහට අපිට error එකක් විදිහට මෙතන පෙන්වන්නේ. හරි. අපි මුලින්ම log වෙලා බලමු. එතකොට දැන් මගේ database එකේ දැනට log වෙලා ඉන්න client කෙනෙක්ගේ email එකයි password එකයි මම ගහලා බලනවා. මේ යටම තියෙන රෝ එකට අදාළ එක